දන්නව නේද සෞඛ්‍ය ලොක්කෝ කීප දෙනෙක්ට අත්වන ඉරණම මේ මොහොතේ කතාබහට ලක්වමින් පවතින නීතිමය කටයුත්තේ දිගුව අද පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ මම ඊතරින්ම ගන්නම් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය බාල බෙහෙත් ගෙන්වීමේ ජවාරම සෞඛ්‍ය ලොක්කෝ සිව්දෙනා 29 වෙනිදාත් එක් රීමාන් මනෝප්‍රිය ගුණසේකරලිය දොස්තර කපිල වික්‍රමනායක සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන් ගණකාධිකාරී නිරාන් ධනංජය තොග පාලක සුජිත් කුමාර වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ කාර්යාලයට සෙයිල් තවත් ඉල්ලීම් 6කට අවසර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේකෙන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු සිව් දෙනෙකු ලබන 29 වෙනිදාත් එක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ නියම කරනවා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම අපරාධයට අදාළ ලිපි ලේඛන සොයා ගැනීම සඳහා රාජ් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට වැඩිදුරටත් නියම කරනවා මෙම අපරාධයට වගකීතු ප්‍රධානතම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන්ද ඉදිරි දිනේ වන විට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රාජ් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් පර පීඩක ආශාවන් නිසා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවක් අධිකරණයට නොපෙනෙන්නේ ඇයිද සැකකරුවන් හුදු නොසලකිලිමත්කමට වඩා අපරාධමය චේතනාවකින් යුතුව කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇතැයිද ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරමින් සඳහන් කරනු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකට අමතරව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වුණු අයගේ මන් නම් ඔබට කිව්වා මේ අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ බාල ඖෂධ ගෙන්වූ බව කියන අදාළ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නැමැත්තා මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පස් වෙනවා කියලා වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන අදාළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේක එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලයේ සංවිධානයේ සහ සිවිල් සංවිධානය එකමුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රාජ් පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත විසින් අධිකරණයට ඉදිරිපත් කළා කියලත් වාර්තා කරලා තියෙනවා. මෙන්න අධිකරණ කටයුත්ත බාල බෙහෙත් ගෙන්වීමේ ජවාරම නිලධාරීන් ගැන කියවෙනවා. අපි අවසාන තීන්දුව එනකන් බලාගෙනෙමු මොකද්ද කියලා. ඊට පස්සේ මේවා ගැන නිලධාරීන් ගැන අපි දිගින් දිගටම කතා කරමු. මං CID-ෙන් අහනවා අර විත්තියේ නීතිඥවරයෙක් පහුගිය දවසක අභියෝග කළා කැබිනට් මණ්ඩලයේ ඉන්නවයි කියලා මහා මුලකරුවෙක්. ඔව් අත්අඩංගුවට අරගෙන හැකිනම් පෙන්වන්න කියලා අභියෝගයක් බාරගත්තාද අභියෝගය හොයාගත්තාද පුද්ගලයා ක්‍රියාමාර්ග ගත්තාද උටෙරෙහිව ප්‍රශ්නේ ඔබෙන් නැවත අහන්නේ ඔබට කතාව මතක් කරන්න.